නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වුණද තිස්ස මහරාමය හා දෙබරවැව ප්‍රදේශවල ජනතාව වෙළඳ සල් කරා පැමිණ බඩු බාහිරාදිය මිලදී ගන්නා ආකාරය මෙලෙස දැක ගන්නට ලැබුණා. වෙළඳ සල් විවෘතව තැබීම සම්බන්ධයෙන් අප වෙළඳ සල් හිමියන්ගෙන් විමසීමක් කළා. සාලාම අමිල කතා කරේ. සාලාහමිලාට අවසර දෙන්න පුළුවන් ද කඩාරින්න? තාම එහෙම දීලා නැහැ. ගිය සැරේ දුන්නනේ කඩ තුනක අපි. මේ සැරේ නැහැ. මේ සැරේ නැහැ. අදත් රැතිමිකෝ දෙන්න පයි කියලා. ඒකනේ. දැන් එතකොට මේ හැමතැනම කඩ ඇරලානේ. ඒක තමයි ප්‍රශ්නේ ඉතින්. මේ අතර බහණ්ඩ බෙදා හැරීමට පමණක් අවසර හිමි වෙළඳ සල් වලද ජනතාව ඒකරාශී වී සිටියේ මෙලෙසින්. කොහොමද මම මේක අරින්න දු කොහොමද රස්සාව කරන්න කියන්නකො? නෑ එතකොට පාරිභෝගිකයන් සඳහා විරුද්ධ වීමක් තියෙනවනේ. දැන් මෙතන මේ පාරිභෝගිකයෙක් ඉන්නවනේ. මල්ලි ඔය අඩු ගන්න ඕපන් පෝට් එකවත් දාලා දීදික පොඩ්ඩක් බලනවා. මනුස්සෙක් කියලා බඩුවක් කිව්වොත් මම බඩුව නොදී කොහොමද කියන්නේ මට? මට මේකේ තියෙන මේ ලියුමේ බලන්න. පැය 24ක් මම මේ රාජ්‍ය සභාවේ මේ පැය 24ක් පුරා මේ උන කාලේ පුරා මම මේ මේ දවසේ පැය 24 පුරාම මට අරන් ඉන්න කියලා තියෙන්නේ. ඒ රාජ්‍ය සභාවේ අගන්න බය නැතුව. ඒ කියන්නේ එහෙම මේ කැතවඩක් කරන්නේ නැහැ මම. මේකට අසාධාරණයක් කරනවා නෙවෙයි. ප්‍රදේශීය වෙළඳ සල් විවෘත කර තිබීම සම්බන්ධයෙන් අප තිස්ස මහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද විමසීමක් කළා. හලෝ. ඔව් අයිබෝන්. මැඩම්ද කතා කරන්නේ? සහකාර ප්‍රදේශ ලේකම්තුමිය කතා කරන්නේ. මැඩම් නම් මේ වෙලාවේ ෆීල්ඩ් එකට ගිහිල්ලා. මොකක්ද නැහැ කාරණාව? මිස් තිස්ස ටවුන් එකේ කඩ ඇරලා තියෙනෝනේ දැනට. ඒවට අවසර දීලා තියෙනවද කියලා දැනගන්න ඕනේ. නෑ නෑ අපි කිසිම හේතුවකට අවසර දීලා නැහැ. ඒ කියන්නේ දෙබරවැව ඉඳලා තිස්ස දක්වා කිසිම කඩේකට හරි බෙලන් සැලකට හරි අවසර දීලා නැද්ද? කඩේකට අපි අවසර දීලා නැහැ. අපි නිරෝධායන බඩු බලු ගන්න කඩේ අපි අවශ්‍ය වෙලාවට විතරක් විවෘත කරනවා. එච්චරයි. සාකණ්ඩව කරගෙන යන්න ඕන නිසා. ඒකෙන් අපි කිසිම කඩේකට අවසර පත්‍රයක්වත් බලපත්‍රයක්වත් නිකුත් කරලා නැහැ විවෘත කරන්න කියලා. හරි. ඉතින් නම් යාලා අතුනෝමැටිකව තමයි කඩවල් අරගෙන වෙළඳාම් කටයුතු කරන්නේ. පොලිසියෙන් ඉතින් ඇක්ෂන් එකක් ගන්න ඕන. මොකද අපිට කඩවල් වහන්නත් බැහැ. බැහැනේ නේ. හරි. ඒ නිසා. ඔව්. කිසිම අවසරයක් දීලා නැහැ. අදත් දැන් දිස්ත්‍රික් ලේකම්තුමා දැනුවත් කරා. එහෙම මේ අතර ව්‍යාජ ලෙස අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර මුද්‍රණය කර මුදලට විකුණූ පිරිසක් අතරංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා. කෙසෙල්වත්ත ඩයස් පෙදෙසේ සිදු කරගෙන ගිය මෙම ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීමේ ස්ථානය වටලා එහි තිබූ උපකරණ නිල මුද්‍රා හා ව්‍යාජ බලපත්‍රද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම එක් අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් රුපියල් 3000ක් 5000ක් අතර මුදලකට අලෙවි කර ඇති බව පොලිසිය පවසනවා. ඊට සම්බන්ධ පුද්ගලින් තිදෙනෙකු පොලිස් බහරයට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.